වේලාව දහවල් 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සංස්ථාවයි. මෙන්න දිවා ප්‍රධාන ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය. ප්‍රකාශය චිත්‍රා කුමාරී පත්තපෙරුම. වතු සේවකයන්ගේ රුපියල් බිලියන 5ක් වූ හිඟ සේවක භාරකාර සහ සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක්. ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සිට. අඩු ආදායම් ලාභීන්ට සහල් බෙදා දීමේදී සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලේ. ගුවන් විදුලි යන්ත්‍රය නිර්මාණය කළ ඉතාලි ජාතික ගොග්ලි එල්මෝ මාකෝනි මහතාගේ 150 වැනි ජන්ම සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී අද විශේෂ සැමරුම් උත්සවයක්. දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි. ප්‍රාණ අපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයේ සටන් විරාමය සම්බන්ධයෙන් ඇමරිකානු සහ ඊශ්‍රායල නායකයන් අතර සාකච්ඡා. ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. වසර 20ක් පුරා වතු සමාගම් විසින් වතු සේවකයන්ට ගෙවිය යුතුව තිබූ රුපියල් බිලියන 5ක් පමණ වූ හිඟ සේවක භාරකාර අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් රජයේ මුදලින් ප්‍රතිලාභීන්ට ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කර තිබේ. ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටියන්තොට නාගස්තැන්න වතුයායේ ඊයේ සංවිධාන කර තිබූ අවුරුදු උත්සවයට එක් වූ අවස්ථාවේදී සියඹලාපිටිය මහතා මේ බව ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මේ දක්වා එම හිඟ මුදල ලබා ගැනීම සඳහා විවිධ පුද්ගලයන් නඩු 2000කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර තිබෙන බව කිවේය. එම සම්පූර්ණ හිඟ මුදල ගෙවීම වෙනුවෙන් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරේ. ඉදිරියේදී වතුවල පවතින වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා නව කළමනාකරණ අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය. වතු සේවක අයිතිවාසිකම් පිළිබඳ සොයා බැලීම, යටිතල පහසුකම් විධිමත් කිරීම සහ වැවිලි ආශ්‍රිත කටයුතු විධිමත් කිරීම ඇතුළු අරමුණු වෙනුවෙන් එම නව අධිකාරිය ස්ථාපිත කිරීමට නියමිතයි. ජාතික පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා පසුගිය මාස දෙවැනි දින පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත මෙම බඳවා ගැනීම සිදු කෙරේ. අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන මාස 9 වැනිදා දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වේ. අඩු ආදායම් ලාභී පවුල් සඳහා රජය මගින් නොමිලේ සහල් බෙදා දීමේ වැඩසටහනේදී එම සහල් ප්‍රමිතියෙන් තොර බව සහ මුදල් අය කිරීම සම්බන්ධයෙන් ජනතාව චෝදනා නගති. ඒ සම්බන්ධයෙන් සොයා බලා සතියක් ඇතුළත පරීක්ෂණයක් සිදු කළ වාර්තාවක් ලබා දෙන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. සහල් බෙදා දීමේ වැඩසටහනේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණිලි සහ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි හෙතෙම කියයි. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ග්‍රාම නිලධාරීන් විවිධ හේතු දක්වමින් ඇතැම් පුද්ගලයන්ට සහල් ලබා දී නොමැති බව වාර්තා වේ.
ගුවන්වෙදුලි යන්ත්‍රය නිර්මාණය කළ ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාකෝනි මහතාගේ 150 වැනි ජන්ම සංවත්සර සැමරුම වෙනුවෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 6 වැනි මැදිරියේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ උත්සවය සංවිධාන කර ඇත. මෙහිදී ගුග්ලි එල්මෝ මාකෝනි මහතා වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද නිකුත් කෙරේ. ඔහුගේ සේවය ඇගැයීමේ විශේෂ දේශනයක්ද පැවැත්වේ. මාතලේ නගරයේ පැවැත්වෙන රාජ වෙසක් උත්සවයට සමගාමීව මහනුවර වෙසක් කලාපය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සැලසුම් කෙරේ. ඒ අනුව කලාප 10ක් යටතේ සුඛෝ බුද්ධානං උප්පාදෝ සෙංකඩගල වෙසක් උදානයට පිළිවෙතින් පෙළ ගැසෙමු යන මැයින් මහනුවර වෙසක් කලාපය පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීමෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. වෙසක් පහන්කූඩු, ලේ දන්දීමේ වැඩසටහන්, භක්තිගීත වැඩසටහන්, දන්සල් සහ අංග රසක් ඇතුළත්ව සංවිධාන කෙරෙන මෙම වෙසක් කලාපයේ ප්‍රධාන කලාපය මහනුවර දළදා මාලිග පරිශ්‍රය මුල්කර ගනිමින් පැවැත්වේ. ඊට අමතරව අස්ගිරිය සහස් උයන, බෝගම්බර, සුදුහුම්පල, මහනුවර පොලිස් ස්ථානය, වැවරවුම, බූවැලිකඩ විද්‍යාර්ථ පාසල, කටුකස්තොට ගන්නොරුව යන වෙසක් කලාප 9ද මිට ඇතුළත්ය. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයටයි. යලිත් ප්‍රවෘත්ති. හෝමාගම ආසනය ප්‍රමුඛ කොළඹ දිස්ත්‍රික්කයේ වෙනත් පක්ෂවලට සහයෝගය දැක්වූ සමාජිකයන් පිරිසක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ඊයේ ලබා ගත්හ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරි වසර 5 සඳහා රටේ නායකත්වය ගැනීමේ අවශ්‍යතාව කුමක්ද යන්න මෙරට ජනතාව තේරුම් ගනිමින් සිටින බව එහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා පැවසීය. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් විදේශගතවීමට උත්සාහ කළ පාතාල අපරාධකාරී සමාජිකයෙකු වන එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටි යන අය අත්අඩංගුවට ගැනේ. ඔහු අංක 214 S දෙල්ගහවත්ත අංගොඩ මුල්ලේරියාව යන ලිපිනේ පදිංචි අයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් කටුනායක ගුවන්තොටුපලේදී සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ගුවන්තොටුපලෙහි පිටවීමේ පර්යන්තයේ සවිකර ඇති ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය මගින් හඳුනා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමේදී ඔහු පාතාල අපරාධකල්ලි නායකයෙකුව සිටි අංගොඩ ලොක්කා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බවට අනාවරණ වී තිබේ. එමෙන්ම මෙම පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ජවාරම් කිරීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානයට අවශ්‍යව සිටි සැකකරුවෙකි. 19 වැනිදා මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් අයිස් මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය තොගය ඔවුන්ට ලබා දී ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත. මේ හේතුවෙන් සැකකරු සොයා පොලිස් විමර්ශන කණ්ඩායමක් යොදවා තිබූ බවටද අනාවරණ වී තිබේ.
මේ අතර විශේෂ කාර්ය බලකාය පොළොන්නරුව ශාන්තිපුර උණගලා වෙහෙර ප්‍රදේශයේ ඊයේ වැටලීමක් සිදු කර තිබේ. එහිදී අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් නිවසක් තුල නිදන් හාරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම බලකාය රඹුක්කන පොලිස් වසමේ වාගොල්ලවත්ත හන්දිය අසල ඊයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පකිස්ථානයේ සිට මෙරටට රැගෙනීමෙන් තිබූ රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධ්‍යාංශ සිය භාරයට ගෙන ඇත. අල් රාසා නැමැති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ මද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සමාජිකයන් 14 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව එම බලකාය සඳහන් කරයි. මෙම මද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වේ. වැඩ බලන දුම්රිය සමානාධිකාරීවරයා ලෙස SS මුදලිගේ මහතා අද පෙරවරුවේ වැඩභාර ගත්තේය. එම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දුම්රිය සමානාධිකාරීවරයා ලෙස කටයුතු කළ HMKW බණ්ඩාර මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් මෙම පත්කිරීම සිදු කර තිබේ. මෙලඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ ගමම් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික සමෝදකම් දැන් නව පිනුමකින්. මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ ලබා ගැනීමට ආයුධම් කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ඒ අනුව ඉල්ලුම් කර ඇති සියලු පක්ෂ සඳහා බස් රථ ලබා දෙන ලෙස ඩිපෝවලට දැනුම් දී ඇත. මුදල් අයකර ගැනීමෙන් පසු අදාළ බස් රථ නිදහස් කරන ලෙස ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් දී ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි. විශේෂ චාරිකා සඳහා බස් රථ ලබා දීමේ මිල ගණන් යටතේ මැයි දින පෙළපාලි සඳහාද බස් රථ ලබා දීම සිදුවේ. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ මෙවරත් දේශපාලන පක්ෂ රැසකින් මැයි දින රැලි සඳහා බස් රථ ආයුධම් කර ඇති බවයි. මැයි දින රැලි වෙනුවෙන් අමුදල් ගෙවා විශේෂ දුම්රිය සේවාද ඉල්ලුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඔබ වෙතගෙන ආවේ ගත්ත ගමම් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික සමෝදකම් දැන් නව පිනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. ඇල්පිටිය නගරයේ පවතින ගස් රැසක් ඉතා අනතුරුදායක බව ප්‍රදේශවාසී හෝ පවසති. අධික සුළඟ සහ වර්ෂාව ඇතිවන අවස්ථාවලදී ඒවා කඩා වැටීමේ අවදානමක්ද පවතී. අනතුරක් ඇතිවීමට පෙර එම ගස් කපා ඉවත් කරන ලෙස ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විදෙස් පුවත්. ප්‍රාණාපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ දැනට පවතින තත්වය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු යන මහත්වරු දුරකථනයෙන් සාකච්ඡා කළහ. ධවල මන්දිරය ඊයේ නිවේදනය කළේ නායකයන් දෙපළ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සාකච්ඡා පිළිබඳව එහිදී සමාලෝචනය කළ බවයි. ධවල මන්දිරය වැඩිදුරට සඳහන් කළේ නායක දෙපළ මෙම සතියේ සිට නව උතුරු හරස් මාර්ග විවෘත කිරීමට සූදානම් වීම ඇතුළුව ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම වැඩි කිරීම පිළිබඳවද සාකච්ඡා කළ බවයි. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා මැද පෙරදිග බලා පිටත්ව ගොස් තිබේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකර ගැනීමට සහ එහි රඳවා සිටින ප්‍රාණඅපකරුවන් නිදහස් කර ගැනීම සඳහා කලාපීය හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීමට බ්ලින්කන් මහතා සැලසුම් කර ඇති බවයි.
කාන්තාවන්ට සිදුවන හිංසනවලට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාව පුරා රැලි සංවිධාන කර තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ජාතික හදිසි අවස්ථාවක් ලෙස සලකා ප්‍රකාශයට පත් කිරීම සහ එය නතර කිරීම සඳහා දැඩි නීති පැනවීම එම රැලි පැවැත්වීමේ අරමුණයි. ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනිස් මහතා සඳහන් කළේ මෙම ගැටලුව මේ වන විට ජාතික අර්බුදයක් බවට පත්ව ඇති බවයි. ඔස්ට්‍රේලියාවේ මේ වසරේ මේ දක්වා සෑම දින හතරකට වරක් එක් කාන්තාවක ඝාතනයට ලක්ව තිබේ. පිරිසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. ඉන්දියානු ආධාර යටතේ වතු නිවාස ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මකයි. වතු නිවාස 8,445ක් ඉදිකිරීම සඳහා ඉන්දිය රජය රුපියල් මිලියන 23,646ක මුදලක් ලබා දෙන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම නිවාස ඉදිකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියහ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් පහක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම ලෙස රිදී පදක්කමක් දිනා ගැනීමට කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කළ නෙත්මිකා මධුෂානි සමත් වූවාය. මීටර 404 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. පිරිමි මීටර 100 සහාය දිවීමේ ඉසව්ව වෙනුවෙන් රිදී පදක්කමක්ද කාන්තා මීටර 400 සහාය දිවීමේ සහ පිරිමි මීටර 400 සහාය දිවීම සඳහා ලෝකඩ පදක්කම් දිනා ගැනීමටද මෙරට කණ්ඩායම සමත් වූහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න අවුරුදු සමරන්න අප්‍රේල් 15 වනදා සිට NSB අවුරුදු වාසනා සමග රුපියල් 50,000ක් ඉතුරු කරන ඔබට වටිනා අවුරුදු ත්‍යාග දෙක ජාතික ඉතිරි කිරීමේ බැංකුව. සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ වසරේ නව අලෙවිකරණ උපාය මාර්ග තුළින් පසුගිය වසරට වඩා වැඩි ප්‍රගතියක් අපේක්ෂාවෙන් සිය අලෙවි ජාලය ශක්තිමත් කිරීමට සූදානම් වේ. එ අනුව ලොතරැයිපත් අලෙවි නියෝජිතයන් අලෙවි සහායක ඇතුළු කාර්ය මණ්ඩලය දැනුම්බත් කිරීමේ අරමුණින් සංවර්ධන අභිමාන් ජාතික සමුළුව 2024 කොළඹ වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්වේදී අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ඉතා සාර්ථකව පැවැත්විනි. 2023 වසර සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ වැඩිම ලාභය ලෙස රුපියල් බිලියන 3.6ක වාර්තාගත ශුද්ධ ලාභයක් උපයා ගැනීමට එම මණ්ඩලය සමත් විය. එම වසරේ ලොතරැයි ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් බිලියන 13.4කට අධික මුදලක් ත්‍යාග වශයෙන් ලබා දෙමින් මෙම ජයග්‍රහණය සම්පූර්ණ කරගෙන තිබේ. මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න අවුරුදු සමරන්න අප්‍රේල් 15 වනදා සිට NSB අවුරුදු වාසනා සමග රුපියල් 50,000ක් ඉතුරු කරන ඔබට වටිනා අවුරුදු ත්‍යාග දෙක ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මේ අලුත් අවුරුද්දේ හිත පිරෙන්න අවුරුදු සමරන්න අප්‍රේල් 15 වනදා සිට NSB අවුරුදු වාසනා සමග රුපියල් 50,000ක් ඉතුරු කරන ඔබට වටිනා අවුරුදු ත්‍යාග දෙක ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත්. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 130,000 ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 130,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි.
දින 91 කින් කල් පිරින පරිදි රුපියල් මිලියන 25000ක් ද දින 182 කින් කල් පිරින පරිදි රුපියල් මිලියන 65000ක් ද දින 364 කින් කල් පිරින පරිදි රුපියල් මිලියන 40000ක් ද වෙන්දේසියට ඉදිරිපත් කෙරේ. අදාළ වෙන්දේසිය හෙට පැවැත්වේ. ජනතාවට ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකි. කාලගුණ වාර්තාව. අන්තර් නිවර්තන අභිසාරී කලාපය මෙරට කාලගුණයට බලපෑම් කරමින් පවතී. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු වයඹ ඌව සහ උතුරු මැද පළාත්වලටත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක් පමණ වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී මෙම තත්වය වැඩිපුර දක්නට ලැබේ. ජාතික ගුවන් විදුලියේ දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමාප්තියට පෙර අතව යලි සිරස්තල. වතු සේවකයන්ගේ රුපියල් බිලියන 5ක් වූ හිඟ සේවක භාරකාර සහ සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක්. ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සිට. අඩු ආදායම් ලාභීන්ට සහල් බෙදා දීමේදී සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලේ. ගුවන් විදුලි යන්ත්‍රය නිර්මාණය කළ ඉතාලි ජාතික ගොග්ලි එල්මෝ මාකෝනි මහතාගේ 150 වැනි ජන්ම සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී අද විශේෂ සැමරුම් උත්සවයක්. දිවයිනේ පළාත් කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි. ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයේ සටන් විරාමය සම්බන්ධයෙන් අමරිකානු සහ ඊශ්‍රායල් නායකයන් අතර සාකච්ඡා. ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට. ජාතික ගුවන් විදුලියේ අදට නියමිත දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද සවස 6ට බලාපොරොත්තු වන්න.